මේ අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පැවති තත්වයයි. වැරදි වැඩක් කරන්නේ ස්ට්‍රයික් එකේ උනාර ට්‍රේන් නෑලු ෂෙඩියුල් එකක් අනුව නෙවෙයි උනේ යන්නේ යාලා නැවතුම රටේ ගොඩක් දේවල් ස්ට්‍රක් වෙනවනේ ඇතම් දුම්රිය ස්ථාන තවතුරටත් මගී ජනතාවගෙන් පිරී පැවතුනා වැඩවර්ජනය කරුණාට මේක වැඩන්නේ නැහැ ඉතින් කෝච්චි නැත්තම් පාලකයන්ගේ කිසිම බැලිල්ලක් නැහැ උන් උන්ගේ පුටු රත් කරනවා අපි බුණ්ඩ ඡන්ද දෙනාට මුට ගහලේ ලෝකේ නැනගේ ඊට වැඩි වටිනවා අද දැසන 7න් පස්සේ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට හැකියාව ලැබුණා කෙසේ වුවත් ඊයේ රාත්‍රී සහ අද අලුයම් කාලේ දුම්රිය රේදුරන් සේවයට වාර්තා කරන තිබීම හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් අද උදෑසන තවලම් කරන්න සිදු වුණා ඒ අනුව දැසන දුම්රිය ගමන් වාර 36ක් පමණ අවලංගු වුණා දුම්රිය 45ක් පමණ ප්‍රමාණයක් අද උදෑසන ධාවනය කිරීමට හැකියාව ලැබුණා මේ වන විට දුම්රිය රීදුරන් සියල්ලම වගේ සාමාන්‍ය පරිදි අධිකාරීන් වාර්තා කිරීමත් එක්ක දැනට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා මේ දවස් දෙක ඇතුළත දැනට එහෙම පාඩුවක් විදියට ගණන් බැලීමක් කරලා නැහැ මාසේ අන්තිමට තමයි අපිට හරියටම පාඩුව පිළිබඳ ගණන් බලන්න වෙන්නේ වසර පහක කාලයක සිට ප්‍රමාද කර ඇති උසස් වීම කඩිනමින් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරුවන්ගේ සංගමය මෙම වර්ජනය ආරම්භ කළේ පසුගිය 11 වනදා මාධ්‍යම රාත්‍රියේ සිටයි. මේ හේතුවෙන් ගෙවුණු දින දෙක තුල මගී ජනතාව දැඩි පීඩාවට පත් වුණී. සිය දෛනික ගමනාගමන කටයුතු නිසි පරිදි ඉටු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් අදාළ වර්ජන ක්‍රියාමාර්ගයේ හේතුවෙන් මිනිස් ජීවිත දෙකක්ද අහිමි වුණී. අවසනවන්ත අයුරින් ජනාධිපතිවරයා විසින් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ මෙවන් පසුබිමක් යටතේ. මේ අතර අදාළ වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නාග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවති අතර ඊට ප්‍රවහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු දුම්රිය බලධාරීන් දෙක්ුණා. ඉන් අනතුරුව වර්ජනයේ නිරත වූ ලොකොමොටිව් ඉංජිනේරුවන්ගේ සංගමය දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා සමග සාකච්ඡාවකට එක්ුණා. එහිදී ලැබුණු විසඳුම් මත වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි ලොකොමොටිව් ඉංජිනේරුවන්ගේ සංගමය සඳහන් කළේ. කෙසේ වෙතත් දුම්රිය දහවනේ යථාතත්වයට පත් කිරීමට කල්ගතව නොමැති බවද ඔවුන් සඳහන් කළා. දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමා පොරොන්දු වුණා උසස් වීම සම්බන්ධයෙන් යෝජනාවලිය ඉතා කඩිනමින් රාජ්‍ය සේවා කොමිසම සභාවට යොමු කරන්නත් දෙවනුව දැනට අනුමත කේතයන් පාවිච්චි කරලා අනුමත කරලා බදාගනි පටිපාටි සකස් කළා. वर्जन काल सीमा वृत्ति समिति नायक अंत प्रहार मे आकार कनगाटू पलकर වැරදි ක්‍රියාමාර්ග නිසා දුම්රිය සේවයේ විශාල අගතියකට ගිහිලා තියෙන මේ ප්‍රධාන අමාත්‍යාංශයට පැමිණි අදූරදර්ශීම දූෂිතම පාලකයා බන්දුල ගුණවර්ධන කියලා මම උතාම වගකීමෙන් කියනවා මීරිගම සිට මහව දක්වා දුම්රිය සංඥා එළීමේ ව්‍යාපෘතියක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා මේක ඉන්දියානු සමාගමක් තමයි මේක අනුග්‍රහයකත්වය ලබා දීලා තින්නේ මේදී ඉන්දියානු සමාගමට මේ ටෙන්ඩරේ ලබා දීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමයි මේකත් කරලා තින්නේ ඇමතිට හිතවත් සමාගමට මේ ටෙන්ඩර් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරලා තිනවා ඒක පෞගියදා රු ඇමතිතුමා ගියා දඹදිව වදින්න සිය පිරිඳත් එක්ක මම වගකීමෙන් කියනවා එතුමට මේ සඳහා प्रवेश पत्र लबा दी लीन अदाल हिंदी सामगम मंगा प्रवेश पत्र तीनो मम्मे प्रवेश पत्र मे मध्यट मंद मे अवस्था मेकट मुदल गेवीट आसान मुदलाक निवस मे व्यापृत बारो इन देवनिया पशु गेदीनो ये पिल बंद तपिकोर तीनो मम की अति गुजना बलदारी ओण कमी मेवे दूष
දූෂිත ඇමතිවරුන් තියාගන්න එපා।